දෙදස් විත්තුන එල්පියල් තරංගාවලිය හතර නාදී රෙප්ලේව් වටේ තරඟ ආරම්භ කරමින් ක්වොලිෆයි එක තරඟේ අද කුසල් මැන්ඩිස්ගේ නායකත්වයෙන්ුත් දඹුලු අවුරා කණ්ඩාය වගේම දසුන් සනකගේ නායකත්වයෙන්ුත් ගෝල් ටයිටන්ස් හතර තරඟයේ ආර් ප්‍රේමදත්ත ක්‍රීඩාංගණයේ ආරම්භ වුණා. මෙම තරඟයේදී මුලින්ම පන්දුර පහර දුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී සීලුම ක්‍රීඩකයන් ලකුණු 140ක් තුව දවා ගන්නට දඹුලු කණ්ඩායමේ පන්දුවනට හැකියාව ලැබුණා. ගාලු කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමෙන් බානුක රාජපක්ෂ ලකුණු නොලබාම දැවී ගිය අතර ටින්ටන් ඩාස් ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි. ඊට අමතරව සකීබ් ලකුණු 19ක් දසුන් චානක නායකයා ලකුණු 12ක් නජිබුල්ලා ලකුණු 2ක් ලහිරු සමර්කොන් ලකුණු 15ක් ප්‍රසන්න ලකුණු 8ක් වගේ සෙසු ප්‍රතිකරණෝ ලහිරු කුමාරාගෙන් සම්සිත් ලකුණු නලබාම දැවී ගියා. ඊට අමතරව ගාලු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභය බවට පත් වෙමින් සටන්කාමේ හුදකලා නිනිමක් ක්‍රීඩා කළ ලසිත් ක්‍රූස් පොල්ලේ පන්දු 60කදී හතරේ පාර හතක් සමගින් ලකුණු 80ක් ලබා තිබෙදී දුවද්දී දැවී ගියා. ඔහුගේ සටන්කාමී නිනිම නිසා තමයි ගාලු කණ්ඩායමට ලකුණු 146ක් කරා යාමට හැකියාව ලැබුණේ. හරියටම කියනවා නම් ඉනිමේ ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකටත් වැඩි සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන්නේ ලසිත් ක්‍රූස් පුල්ලේ. කෙසේ වෙතත් කඩුල් ලබා ගැනීමේදී දඹුලු කණ්ඩායමේ පන්දියව ක්‍රීඩකයන් 6 දෙනාගෙන් 5 දෙනෙක්ම කඩුල් ලබා ගැනීමට සමත් වුණා. එදී බෙන්ඩු පනන්ද පන්දුවාර 4යි ලකුණු 33ට එක් කවුල්ලක්, හසන් අලි පන්දුවාර 3යි ලකුණු 28කට එක් කවුල්ලක්, දනන්දිය සිල්වා පන්දුවාර 4යි ලකුණු 29ට එක් කවුල්ලක් වගේම නූර් අහමඩ් පන්දුවාර 4ම ක්‍රියාත්මක කළ ලකුණු 27කට කවුළු 2ක් ලබා ගැනීමට සමත් වූ අතර දඹුලු කණ්ඩායමේ වැඩිම කඩුල් ලාභය බවට පත් වූ හයිදකර් පන්දුවාර 3කදී ලකුණු 18කට කවුළු 3ක් ලබා ගැනීමට සමත් වුණා. කඩුල් ලබා ගැනීමට නොහැකි වූ ක්‍රීඩකයා බවට පත් වූ දුෂාන් හේමන්තයි. ඔහු පන්දුවාර 2ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිවාදීන් ලකුණු 11ක් ලබා දුන්නා. ඒ අනුව මෙම තරඟයේ ජයගෙන LPL තරඟාවලියේ අවසාන මා තරඟයේ පිවිසෙන්නට කුසල් මැන්ඩිස්ගේ නායකත්වයෙන්ුත් දඹුලු කණ්ඩායමට ලකුණු 147ක් ලබා ගත යුතු වෙනවා. ඒ සඳහා ඔවුන්ට පන්දුවාර 20ක් වගේම කඩුලු 10ක් අතට යුතු වෙනවා. අපි බලමු මෙම තරඟයෙන් ජයගෙන අවසාන මා තරඟේ කරා පිවිසෙන්නේ කුමන කණ්ඩායමද කියලා. ඉතින් ක්‍රීඩාශීලෝ ඔයාලගේ අදහසත් කමෙන්ට් එකේ කියලා අමතක කරන්න එපා.